Nasıl bedava? Aprel hakları dağıtı yedene lokal sağlık deneye bölümün apı sildiklerine düşüş ve vaydı sağlık açıcamı sanırı hatamayı oba apı sana bir gıdı bir isi dinle. Ne vaydı sağlık açıcamı sanırı apı sana dinle gıdı bir ama sağlık rahatamada ahara samvidaneye Sri Lanka oldu sabah gıdı. Eva gülü kırla birçok iddiali paşat upadı bilibanı bahire katik açarı vaydı heyvanlı kumarı mahta. Bu tutanla itham gavarın bilgilerini de buna vaydı tutmanı. Ben kemati neke meyvi girip api aram bakaran neke api ලෝක සෞඛ්‍ය දිනය ගැන කතා කරා. මෙවර ඒ තේමාව වන්නේ my health my right කියන. මෙන්න මේ තේමාව එකතු කරගෙන අපි මේ සාකච්ඡාව ආරම්භ කළේ. ඔව් මම හිතන්නේ ලෝක සෞඛ්‍යඥානයේ සෞඛ්‍ය දිනය වෙනුවෙන් අප්‍රේල් 7 නම් කරලා තිනවා මේක 1948 තමයි මේක යෝජනා වුණේ 1950 තමයි ක්‍රියාත්මක වුණේ එතන ඉඳන් රටවල් 140ක් මේ සඳහා ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් මේ ක්‍රියාකාරකම් පටන් ගත්තා මේ වසරේ 2024 මයි හෙල්ත් මයි රයිට් කියන්නේ ඕනෑම තැනක ඉන්න පුද්ගලයෙකුට ඕනෑම අවස්ථාවක තමන්ට අවශ්‍ය පොද සෞඛ්‍ය සත්‍යයන් කරා ළඟා සෞඛ්‍ය සම්බන්ධ සත්‍යයන් කරා ළඟා ඉන්නේ හෙල්ත් සර්විස් එකක් ලබා ගැනීම ඒ වගේම මේ හෙල්ත් එඩියුකේෂන් එකක් ඒ වගේම හෙල්ත් ඉන්ෆෝමේෂන් එකක් යාර තොරතුරු හෙල්ත් කියන ලබා ගැනීම ඒ වගේම එයාට හොඳ ක්ලීන් එයා පිරිසිදු වාතය ලබා ගැනීම ක්වලිටි වෝටර් එකක් වතුර ලබා ගැනීම කියන්නේ හොඳ හොඳ වතුර ලබා ගැනීම ඒ ජලය හොඳ ජලය ලබා ගැනීම ඒ වගේම එයා වැඩ කරන එන්වයරන්මන්ට් එක පිරිසිදු ලබා ගැනීම ඒ වගේම සම බල ඉතාම හොඳ ආහාර වේලක් ලබා ගැනීම සහ ඔහුගේ හෝ ඇයගේ නිවාසයේ ඉතා හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන මේ තේමාවන් මුල් කරගෙන තමයි මොකද 1900 එමර්ජන්සි හදිසි අවස්ථා ලෙඩ රෝග ආපදා වැඩිුණා. ඉතින් මේවට කරුණු හොයාගෙන යන්න තමයි ඒ වෙලාවේ මොකද කරන්නේ කියලා තීරණය කරා. ඒකට මිනිස්සු මැරෙන සංඛ්‍යාව වාතයේ අපිරිසිදු වීම, ක්ලයිමේට් චේන්ජ් වීම මේ සියලු දේවල් බලපෑම මිනිස්සුගේ ජීවිතවලට. ඒකට මිනිස්සු මැරෙන්න ගත්තා විශාල වශයෙන්. ඒ වගේම ලෙඩ වෙන්න ගත්තා. ඒ වගේම මේගොල්ලන්ගේ බිස්නස් පිළිවිද පැතිරුණා. ඒගොල්ලන්ගේ කියාවන් නැති දේලා ගියා. ඒගොල්ලෝ පර්මනන්ට් ක්ලයිම් කළා. මේවට උත්තරයක් විදිහට තමයි මේ ලෝක සෞඛ්‍ය දිනය යොදාගත්තේ. මේ වෙන විට වෛද්‍යතුමනේ ලෝකයේ වැඩිම අවධානය වගේම අවදානම තියෙන බොහෝ නොවන රෝග වර්ග කොනවද ඒ වගේම අපි ඇයි මේ ගැන වඩා සැලකිලිමත් විය යුත්තේ කියලා අපිට පහදන්න පුළුවන් නේද අපිට? ඔව් ප්‍රධාන වශයෙන්ම අපි දන්න බොනවන් රෝග තමයි දියවැඩියාව අධික වේදන පීඩනය කොලෙස්ටරෝල් දැන් කොලෙස්ටරෝල් කියන එක ඒ වගේම ආඝාතය ඒ වගේම පෙනහළු ආශ්‍රිත රෝග පිළිකා ඒ වගේම ආතරයිටිස් වගේ රෝග ඒ වගේම අපේ මාංශපේශී සම්බන්ධ රෝග මේවා ප්‍රධාන වශයෙන් රෝග වෙනවා. ඉතින් මේකෙදී අපි විශේෂයෙන් අවධානයක් යොමු වෙන්නේ දැන් මේක විකාල වශයෙන් ලෝකෙ පුරා වැඩි වෙනවා. ඒකෙන් අපි දන්නවා මිලියන 42ක් පමණ මේ යනවා වසරකට. නමුත් මේ වෙනුවට නමුත් දෙදා වෙනකොට ඒගොල්ලෝ හිතනවා මිලියන 52ක් වගේ බතරකට ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් මේ යන්න පුළුවන්. එතකොට මේ මිය යන්නේ ඉතාම බහනක තත්ත්වයක් සහ ඩිසේබල් ඒගොල්ලන් නොහැකියාවන් දාට පත් වෙන. ඉතින් මේක ඉතා සීග්‍රයෙන් වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ සඳහා විශේෂ අවධානයක් යොමු වෙන ඕන සංවර්ධිත සහ ඕන සංවර්ධ රටවල මේක 181ක් පමණ වෙනවා. 80ක් 81ක් පමණ. ඉතින් මේක බහනක තත්ත්වය රටේ ආර්ථිකයටත් නමුත් නොයෙකුත් ඉකොනොමික් ක්‍රයිසිස් එකක් වෙන්න පුළුවන් මේගොල්ලෝ ප්‍රමාණය මේගොල්ලන් ක්‍රියාකාරීත්වයන් අඩුතුලා මේගොල්ලෝන්ගේ ඩිසබිලිටි වැඩි වෙලා ඉතින් මේක විශාල ප්‍රශ්නයක් ආර්ථිකයට රටවල ආර්ථික සහ මුළු ලෝකෙට. දැන් ඔබතුමා කිව්ව විදිහට බොහෝ නොවන රෝග ගැන කතා කරපු කීපයක් අපි සමහර කරගත්තා. එතකින් බොහෝ දෙනෙක් පීඩා විඳින අපි උගකට ඒක මේ වචනයම හඳුනනවා මේක නිහඬ මාරණ කියලා. මේ වචනයට සමාන වෙන්නේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය. ඒකට තමයි හුඟක් අය බහුලව මුහුණ පාන්නේ. අපි වෛද්‍යතුමනි මේ ගැන මේ ප්‍රධාන මාතෘකාව කොටගෙන අපි කතා කරෝටි. ඒක අපි කියන්නේ සයිලන්ට් කියලා ඔබ කිව්වා වගේ නිහඬ මාරය කියන එක දියවැඩියාව හෙවත් මධුමේහය කියන්නේ ඉතාම භයානක රෝගයක් මේක ලෝකේ විශාල විදිහට වැඩි වෙනවා. අපේ පොපියුලේෂන් එක විශාල ප්‍රමාණයකට මේක බලපාලා තියෙනවා. ලංකාව දැන් ඉතා
ඉහළ වශයෙන් අපි දේවැඩිය රෝගීන් අඳුර ගන්නවා. මේක වෙන්නේ හැදෙන්නේ මිනිස්සුන්ගේ ඉන්සියුලින් කියන හෝමෝනයක් අග්නාශයෙන් නිකුත් කරනවා. මේක හරියට ක්‍රියාකාරීත්වයේ නැති වුණොත්, ඒ වගේම මෙතනදී අඩු වුණොත්, ඒ වගේම ඒක ක්‍රියා කරන මාසිකයේ තියෙන ක්‍රියාකාරීත්වයෙන් රිසෙප්ටර් කියලා කියන ඒවායේ මාසපෙති මත තියෙන සයිලවල තියෙන රිසෙප්ටර්ස් වල ඒවා නියමාකාරී ක්‍රියා කරන්නේ නැතුව මේ හේතු කර්ම කීපෙක කොටගාගෙන මේ රෝගය ඇති වෙනවා. ටයිප් දෙකක් තියෙනවා. එතකොට පුතා කාලෙ සිට නැති වෙන ටයිප් 1, ඒ වගේම පසු කාලීන නැති වෙන ටයිප් 2. එතකොට ටයිප් 2 ඩයබටිස් තමයි ලංකාවේ සහ ලෝකයේ ඉතාම වැඩි වශයෙන් පවතින්නේ. ඒක ඉතා වැදගත්. ඒක අපි කොහොමද වළක්ව ගන්න ඕන කියන අපි ඉතාම සැලකිලිමත් කියපු ටයිප් 2 ඩයබටිස් තමයි ඒකෙන් 80% 90% පමණ තියෙන්නේ. එතකොට මේ විදිහ දියවැඩියා රෝගියෙකුට ලක් වෙච්ච කෙනෙක්ගේ රෝග ලක්ෂණ මොන වගේද? Tamanthama අඳුර ගන්න පුළුවන් වෙනවනේ එතකොට. මේක විශේෂයෙන් අපි වයසට යනකොට ටයිප් 2 ඩයබටිස් කියන එක ඇති වෙනවා. අවුරුදු 40 වඩා වැඩි වෙනකොට අපේ තෛල ක්‍රියාකාරීත්වයන්, අපේ හෝමෝන ක්‍රියාකාරීත්වයන්, අපේ තෛල තුල නිපදවන ද්‍රව්‍ය රිස්ක් ෆැක්ටර්ස් වැඩි වෙනවා. ඒක රිස්ක් ෆැක්ටර්ස් වැඩි වෙනකොට අපිට මේ තත්ත්වයන් නැති වෙන බව වයසත් එක්ක. එතකොට මේකේ ලක්ෂණ තමයි ගොඩක් වෙලාවට අපි දකින ඔවුන්ට අධික තිබහ ඇති වෙනවා. ඒ වගේම මුත්‍රායෑම වැඩි වෙනවා. ඒ වගේම ස්ටෙස් වීම, තුවාලයක් ඇතුළේම ගොඩක් වෙලා තිබීම. ඒ කියන්නේ ගොඩක් කල් තිබීම. ඒ කියන්නේ හොඳ තුවන මොන තුවාලෙ. ඒ වගේම මේගලගේ හමාස්ත්‍ය රෝග වැඩිපුර දකින්න ලැබෙනවා. එතකොට මේ වගේ කලන්තය, හිසරදය, ඉතිරි කැරකිල්ල සමහර ඇඟට ඒ කියන්නේ නිකන් පල නැති දතිය. ඒ වගේම ලේදින, ඒ කියන්නේ නිකන් මලානික වීම වැඩි. ගොඩාක් රෝග ලක්ෂණ තියෙනවා. ඉතින් මේක ඉතින් අපිට විශේෂයෙන් අඳුර ගන්න පුළුවන් මේ ලක්ෂණ. ලක්ෂණ බැලුවාම මොනවද කියලා අපි වෛද්‍යවරයෙකුට විශේෂ වැඩි වැඩි අවධානයක් පවතින්නේ කාටද මේ විදිය රෝග තත්ත්වයක් ඇතුළම? අම්මන්තුල වගේ අවුරුදු 7 කට වැඩි ගෑය තමයි ගොඩක් අවධානම් කරන්නේ. ඒ වගේම අපි ආහාර රටාවන් අපි දැන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ දුරට ඔය ජංක් ෆුඩ් කනගත්, ඒ කියන්නේ ප්‍රොසෙස් ෆුඩ් කනගත්. ඒ වගේම ඒ කියන්නේ අනාරක්ෂිත ආහාර වේලක් ගන්න අයට මේක වැළඳෙන්න අවස්ථාවක් ඇති වෙනවා. ඒ වගේම සීනි වැඩිපුර ගත්තාම, ඒ වගේම ලුණු වැඩිපුර පාවිච්චි කරාම ඒ කට්ටියට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ව්‍යායාම කරන්නේ ගොඩක් වෙලාවට අපි ව්‍යායාම වලින් වැළකෙන්නේ. අපිටෙන් තියෙන කාර්ය බහුලත්වය මත. එතකොට අඩුම ගානේ අපි විනාඩි 30ක්වත් දවසකට එකයි කළා. ඒ ව්‍යායාම කළා දින 5ක්වත් සතියේ කරන්න ඕනේ. ඒ කියන්නේ සතියකට දින 150ක්වත් කරන්න. ඒ වගේම අපි ස්ට්‍රෙස් එක අඩු කරන්න ඕනේ. අපේ ස්ට්‍රෙස් එක ප්‍රධාන සාධකයක් වෙනවා දියවැඩියාවට. අපේ ආතතිය. අපි ආතතිය වෙනස් කරන්න ඕනේ. අපේ ආතතිය අඩු කරන්න ඕනේ. ආතතිය අඩු කරාට පස්සේ අපිට තේරෙනවා අපේ හෝමෝන වල ක්‍රියාකාරීත්වයන් වෙනස් වෙනවා ආතතියට එක්ක. ඒ නිසා ආතතිය අඩු කරාට පස්සේ අපිට දැනගන්න ගොඩක් වෙලාවට මේ දියවැඩියාව ඇති වෙන හේතු වෙනවා. ඒ වගේම අපේ නොයෙකුත් ඒ කියන්නේ ඇල්කොහොල් පාවිච්චියෙන් පැන්ක්‍රියාටයිටිස් කියලා රෝගයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇල්කොහොල් අධික භාවිතා කිරීම නිසා අග්නාශයේ ක්‍රියාකාරීත්වයන් අඩු වෙලා ඇති වෙන පුළුවන්. මේ වගේ නොයෙකුත් බෝ වන රෝග ඉන්ෆෙක්ෂන් ඩිසීසස් වලින් ඒ අග්නාශයේ පැන්ක්‍රියාස් සෙල්ස් වලට හානි වෙලා ඉන්සුලින් නිපදවන සෛල වලින් ඉන්සුලින් නිෂ්පාදනය කරන අඩුවීම නිසා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ එක තැන ඉන්න කට්ටියට ගොඩක් වෙලාවට මේ ඩයබටික් දියවැඩියාව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් හේතුකාරක තියෙනවා දියවැඩියාව ඇති වෙන්න. ඔය දැන් අපි ජීවන රටාව වෙනස් කරගත යුතුයි ඔබතුමා කියන විදිහට මට තේරුණේ අපේ ව්‍යායාම ඒ වගේම අපේ ආහාර සම්බන්ධයෙන්. ඊට අමතරව මේ රෝග තත්ත්වේ වළක්වා ගන්න ක්‍රමයන් තියෙනවද? ඒ කියන්නේ මේකට බඳු නොවිච්ච අයට උනත් පුළුවන් නේද පොඩ්ඩක්? මුන් බඳු නොවිච්ච අයට අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩක් වෙලාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ක්‍රීන් කරනවා ස්ක්‍රීන් පවත් කරන ඒගොල්ලෝ හඳුර ගැනීමේ සහායන අවුරුදු 28 වැඩි ඇයින්ට ඒ වගේම OPD වල ඒ වගේම අපේ බාහිර රෝගී සායනේ නමුත් ඒ වගේම ප්‍රයිමරි කෙස් තියාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය ගැන ඉතා විශාල වගකීමකින් තා වගකීම් ගන්නවා. විශාල කාර්ය ප්‍රමාණයක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කරනවා. ඒ කියන්නේ අපි රෝගීන් ඉක්මනට අඳුර ගන්නවා. ඒ වගේම විශාල පියදමක් කරලා මේ රෝගීන් අඳුරගෙන ඕන හැදීම වළක්වන්න ක්‍රමවේදයන් රෝහල් තුල ඒ වගේම රෝහල් වලින් පිට කියන
පීල් උපේස්නේස් මේ සඳහා කටයුතු ගොඩාක් සෞඛ්‍ය මාත්‍යන්තය කරනවා. ඒ වගේම අපි වැදගත්ම දේ මේ අඳුරාගත් රෝගීන් නියමාකාරයෙන් සායන වලට නොපෙමිණි. ඒ වගේම නියම මාත්‍රාව නියම මාත්‍රාව නියම වේලාවට නියම ප්‍රමාණයෙන් නියම විදිහට නොගැනීම අනිත්. ඊළඟට බොරු පුහු පැරණි ආකල්ප තියෙනවා මේ දියවැඩියාව බෙහෙත් ගත්තාම වම්බඩු ගවුස් වෙනවා කියලා මුකුත්. එහෙම දෙයක් නැහැ. ඒ ඒක ඇරෙන්නේ වම්බඩු ගවුස් වෙන්නේ දියවැඩියාව නෙවෙයි. නමුත් ඒක ඒ ගැන මිනිසුන් කියන මතවාද බොහොම මනස්කල්පිත දේවල් වලින් නෑ කියන්න පුළුවන්. ඒ වගේම අපි වෛද්‍යවරේ හමු වෙලා නියම විදිහට අපිට පුළුවන් රජයේ වලට විශේෂයෙන් හමු වෙන්න එතකොට ඒ හමු වෙලා අවශ්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ වගේම අපි හොඳ සම බල ආහාර වේලක්. ඒ වගේම හෙල්දි ඩයට් එකක් ගන්න ඕන. ඒකදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට් ඉඳ තමයි මේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ. අපේ බඩලෝකෙ ඉන්නේ, ඒ වගේම අපේ උදරේ නෙලා ඉන්නේ, ඒ වගේම අපි මහත් වෙන්නේ ඒකට කියනවා අපි ඔබීස්ත්වයන් කියලා ඒ ප්‍රශ්නයන් වලට ඇවිල්ලා අපේ BMI යගේ විශේෂයෙන් අපි වැඩගත් විදිහ BMI යගේ 18.5 24.9 අතර පවත්වාගෙන යන්නේ 25ට වැඩි වුණොත් ඒක අවදානම් තත්ත්වයක්, ඒ වගේම මේක 7කට වැඩි වුණොත් තාම අවදානම් තත්ත්වයක්. ඉතින් ඒ හින්දා අපි BMI යගේ විශේෂයෙන් පවත්වාගෙන යතුනේ මේ මට්ටම තුන. ඒ වගේම අපේ උදරයේ ප්‍රමාණය කාන්තාවක් නම් සෙන්ටිමීටර 80ක් මිලිමීටර නම් සෙන්ටිමීටර 90කට වඩා අඩුවෙන් උදරයේ අපේ පවත්වාගෙන යා යුතුයි. එතකොට මේවා ඉතාම වැදගත්. මේ උදරයේ නිරායම් අඩු කර ගැනීම රෙගුලර් එක්සයිස් මම මුලින් කිව්වා වගේ මේ දවසකට විනාඩි 30ක් අඩු මාසෙන් දින 5ක් කරන්න ඕන සතියකට. එතකොට මේ එක්සයිස් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ආහාර පාලනය. පාලනය කිරීම කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් අරගෙන සීමේ අඩුවෙන් අරගෙන ලුණු අඩුවෙන් අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ ආහාර සකසා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම ස්ට්‍රෙස් එක අඩු කිරීම. අපි ආතතිය අඩු කර ගැනීමට සඳහා සංගීතය දා ගන්නත් පුළුවන්. මනස හොඳින් හසුරවන්න පුළුවන්. ඒතර මේ ආතතිය සත්‍ය අඩු කර ගත්තොත් මේ සත්‍යය නැති බොහෝ දුරට වළකා ගන්න පුළුවන්. ඔව් ඉතාම කෙටි ප්‍රශ්න දෙකක් විතරයි මම අහන්නේ ඔබතුමන්ගේ. දැන් දරුවෝ මේ වලදී බොහොම මේ පාසල් ගියේ දරුවෝ ගාක පෙළපෙළ තියෙන ඔය කෙටි කෑම වර්ග වලට ක්ෂණික කෑම වර්ග වලට. ඒකට ඒ කියන්නේ ඒ අවදානම ඔවුන්ට පවා ඇති වෙන්න ඉඩ තියෙනවාද? ඔව් බොහෝ දුරට ඒ ස්ථනික ආහාර ගැනීම අපි දැක්කොත් බස්නාහිර බලාපොරොත්තු තුළ මේ ඔබීස් ගතිය ගොඩක් වැඩි සුදා දරුවන් අතර, ඒ වගේම ටයිප් 1 ඩයබටිස් සහ ටයිප් 1 ඩයබටිස් පළමු අවස්ථාව දිවැඩියාව වැඩි. ඉතින් මේකට අපි විශේෂයෙන් දැනගත්තේ දෙයක් තමයි මේ මව්පියන් දැනුවත් වෙන්න ඕනේ, ඒ වගේම පාසල් වලින් දැනුවත් විය යුතුයි. ඒ වගේම අපේ හෙල්ත් එඩියුකේට් අපේ මීඩියා වලින් මේක දැනුවත් කළ යුතුයි. ඒ වගේම අපේ සායන වල සිද්ධ කරන ඒවට සහභාගී වෙන්නේ මම හිතන්නේ සෝෂල්ස් මගින් දැනුවත් කරන්න ඕන. මේක මහා අවධානම් ප්‍රශ්නයක් මේ ළමයින්ට ඇති වෙන. ඒ වගේම ලෝ එන්ෆෝස්මන්ට් අපි යම් යම් නීති සම්පාදනය කළ යුතුයි. මේ ජංක් ෆුඩ් සහ ඔය අනවශ්‍ය ද්‍රව්‍ය පාසල් අවට තිබීම සහ ඒවා අවම කිරීම. ඒ වගේම රෙගියුලේට් රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් දාන්න ඕන. ආහාර නිෂ්පාදනයේදී මොනවද මිනිසුන් ජනතාවට හොඳ නැති ආහාර මොනවද, ඒ වලින් වෙන හානිය මොනවද, ඒව අවම කරගන්න ක්වලිටි ෆුඩ් එකක් දෙන්න ඕන. ක්වලිටි ෆුඩ් එකක් දුන්නොත් මේ තත්ත්වයන් අවම කරගන්න පුළුවන් කුඩා ළමයින් අතර. ඒ වගේම ඕන් අතර ෆිසිකල් ඇක්ටිවිටීස් ව්‍යායාම වැඩිපුර කරයි යුතුයි. ඕන් අතර ස්ට්‍රෙස් වෙන එක අඩු කරගන්න. ෆිසිකල් වලම ගොඩක් ස්ට්‍රෙස් අඩු කරන ළමයින්. ඒ වගේම ව්‍යායාම කරන්න හැමෝටම විශේෂ අවධානයක් යොමු කරන්න. හරියට යම් දරුවෙකුගේ යම් අසාමාන්‍යතාවක් යොමු කරනවා. ඉන්නෝ තියෙනවා, රෝහල තියෙනවා, ලෞකවාදනාතුමා ඉන්න. ඒ හරහා හරිම හොඳ සෞඛ්‍ය ප්‍රවේදයක් ලෝකයේ අංකයේ තරමට සමාන හොඳ සෞඛ්‍ය අපේ ෆීල්ඩ් එකේ ටෙස්ට් එක තුළ තියෙනවා. ඉතින් මේක ඉතයි මේකයි මොකද අපේ සෞඛ්‍ය ඉතා ප්‍රබලයි. මේක මේ අනුන ප්‍රශ්නයක් කියලා හිතන්න එපා. නමුත් ඇත්තටම මම දියවැඩියා රෝගියෙක් නම් මට කවදාවත්ම පැණිරස ටිකක් කන්න හොඳ නැද්ද? ඒක ආසාවට එහෙම ඒක ඔබතුමිය විසින් සකස් කර යද්දී දැන් මිනිස්සු කොච්චර කරත් අපි කැමති පැණිරස ගන්න ආසයි, රසවත් දිව පිනවන දේවල් ගන්න ආසයි. එතකොට ඔබතුමිය කරන්නේ පැණිරස ආදී කහලා
ආහාර වේද හෝ ඊට පෙර ආහාර වේද අර කැලරි ප්‍රමාණය අඩු කරන ක්‍රමවේදයක් හදාගන්න. මොකද අපි නම් අයිස් ක්‍රීම් කන්න ඕන නම් එදාට බස් බොහොම අඩුවෙන් කන්න නැතුව ඉන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රෝටීන් වැඩි කර ආහාර. ඒ ආකාරයෙන් අපිට ඔතන කන්න පුළුවන්. නමුත් අනවශ්‍ය විදිහට කනකොට ඒක බැලන්ස් කරලා දීවැඩියා රෝගියෙක් නම් අර ඒ දවසේ ආහාර වේල සමතුලිත කරලා ඕ ගන්න කැලරි ඕ ඇය ගන්න කැලරි ප්‍රමාණය සමාන කරලා බලන්න. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ මේක අර රෝගියෙක් නම් උදාහරණයකට මම රෝගියෙක්. ඒකට මට ඉඳහදා ගන්නත් ඕනේ. මට කවදාවත් සුවයක් ලැබෙන්නේ නැද්ද? මේ 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 මාරාන්තික රෝගීට මම දුදුරු රෝගි. මම සදාකාලික මේ රෝගිය සත්‍යෙම පිළිබඳ මේ කියලා යන්නේ නැත්තම් මට සුවයක් ලැබෙන්නේම නැද්ද? සුවයක් හදාගන්න පුළුවන්ද? ඔබ කන්ට්‍රෝල් ඩයබටිස් කියන්නේ නිත්‍යාවර්තෝ කර නොහැකි රෝගයක්. නමුත් ඔබට ඒක පාලනය කරන්න පුළුවන්. නමුත් ඔබගේ ප්‍රමාණය ඔබට ඉතා ඉක්මනට මේක නිෂ්ඨා මෙය නෝමල් තත්ත්වයට පත් කරගන්න ඔබට ඔබ හෝ ඇය විසින් කළ යුතු ඔහෝ ඇය විසින් කළ යුතු දෙයක් තමයි ඔබගේ බර. මාස 6ක් 10ක් 7ක් 10ක් ඇතුළත මාස 6ක් ඇතුළත 100ට 7කුත් 10කුත් අතර ප්‍රමාණයක් කරන්න අඩු කරන්න. එතකොට මේ ප්‍රමාණයේ කැලරි වලින් ව්‍යායාම වලින් තමයි මේකත් මේක බොහෝ දුරට ඒක නැවත රිවර්ස් වෙන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ නෝමල් තත්ත්වෙට එන්න පුළුවන් 10% at least අපි හිතනකෝ මේ ප්‍රධාන අගයක් අරගෙන 7 to 10% අපි 6 month වලින් අඩු කරමු. එතකොට සතියේකට 0.5 to 1 kg වගේ අඩු කරාම මේක එක්සයිස් එක සමපාත වෙලා යනකොට බොහොම ගැටයක් එනවා. ඒතර ඔබේ බය අපි හිතමු බර අමිනුයි කියලා කිලෝ 9ක් 10% 7 to 10% අඩු කරනවා. ඒතකොට ඔබගේ අර ඩයබටික් තත්ත්වය යම් රෝග තත්ත්වයක් නැවත හොඳ තත්ත්වයට එන්න පුළුවන්. ඒක තමයි පොළොම ඒක ෆික්ස් කරගන්න යුතුදී. අවසාන වශයෙන් වැඩිතුමනි අප්‍රේල් 7 වෙනිදාට ලෝක සෞඛ්‍ය දිනය යෙදෙනවා. ඔබතුමන් අපි සමග දෙතෙක් වෙලා එක් වෙලා හිටපු අපේ හිතවතුන්ට මොකක්ද දෙන පණිවිඩය? මම හිතන්නේ මට කියන්න තියෙන එකක් තමයි ප්‍රධාන වශයෙන් මේ රෝගෙ හැදෙන එක වළක්වා ගත යුතුයි සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් කළ යුතුයි. මා මුලින් කී පරිදි ව්‍යායාම කිරීම මම මුලින් කොච්චර ව්‍යායාම කරන්න ඕනද කියලා කිව්වා. ඒ වගේම ආහාර රටාවන් වෙනස් කරන්න ඕන. අපි කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර සීනි වගේ දේවල් අඩුවෙන් අරගෙන දුණු අඩුවෙන් අරගෙන දේවල් ආහාර රටාවල් වෙනස් කරන්න ඕන. ඒ වගේම රෙගියුලර්ලි අපි රෝගියෙක් නම් නියම ආකාරයෙන් නියම වේලාවට සායනයට යන්න ඕන. ඒ වගේම අවශ්‍ය පරීක්ෂණ සිද්ධ කරන්න ඕන. ඒ වගේ අපි අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය වෛද්‍යවරයා නියම කරන ප්‍රමාණය මාත්‍රාව නියම වේලාවට නියම ප්‍රමාණය නියම තැනදී ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරොත් ඒ වගේම අපි ස්ක්‍රීන් කරනවා ඒවට සහභාගී වෙන්න ඕන රෝහල් වලින්. ඒ වගේම තේත්‍රයේ මිනිසුන්ගේ මේ රෝග තියෙනවා කියලා අඳුර ගන්නවා. මේ වලින් බලලා අඳුර ගන්නවා BMI එක බලනවා. එතකොට අපේ වෛද්‍යවරුන්ගේ ඉනවල වට ප්‍රමාණය මනවා. ඒ වගේ ගොඩාක් ක්‍රියාකාරකම් කරනවා. ඉතින් මේවට සහභාගී වෙලා අවුරුදු 35ට වැඩි වෙනකොට අපි බොහෝ දුරට රෝග වලට අතවන්නවා. එතකොට ඒ වෙනකොට අපි මේ නියම ආකාරයෙන් අපේ වේට් එක තියාගෙන BMI එක 18.5 24.9ක් අතර පවත්වාගෙන හොඳ සෞඛ්‍ය සම්පන්න ත්‍රිස්තර ජීවිතයක් සමග ආරක්ෂිත ආහාර වේලක් අරගත්තොත් මම හිතන්නේ අපිට හොඳ ජීවන රටාවක් ළඟා කරගන්න පුළුවන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්. ස්තුතියි වෛද්‍ය හිමන්ත කුමාර මහත්මයාගෙනි තාම වැඩගත් කරුණු රසක් අපි කතා කළා. ඔබතුමා අපව බොහොම දැනුවත් කළා මේ සම්බන්ධයෙන්. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා බොහොම ගෞරවපූර්වක. ප්‍රිය හිතවතුනි අපි අප්‍රේල් 7 වෙනිදාට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයේ පමණක් නෙවෙයි ඔබේ ජීවිතයේ හැමදාම සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් ජීවිතයක් ඔබට හිමි වෙන්න වායි කියලා ප්‍රාර්ථනා කරමින් එම හිමි වෙන්නට ඕනේ කියලා හැඟීමත් ආදරයක් ගෞරවයක් පොදක පුද කරමින් අපි සමගන්න සුදරම් වෙන්නේ.